Hello, everyone. Welcome to another video of Aqua SL YouTube channel. We have a video of the video. විශාලතම වෙන මාළුවෙක් මේ ඇලිගේටර් ගාගෙන මෙයා සාමාන්‍ය අඩියකට විතර විශාල වෙනවා. මෙයා විශාල වෙන්නේ මෙයාට පේනන තේ ඉඳ ප්‍රමාණයත් අනුව තමයි මෙයා වර්ධනය වෙන්නේ වේගය පෙන්වන්නේ. මෙයාට ලොකු ඉඩ පරිසරයක් තියෙනවා මෙයා වේගයෙන් වර්ධනය වෙනවා. අපලට මෙයා ලං කරලා පෙන්වන්න මොකද පැහැදිලි මදි. තමන්න ටික පැහැදිලිව පේනවා ඇති. මේ ඉන්නේ අපේ ඇලිගේටර් ගා. මෙයා ඉන්නේ අඩි දෙකමාරක ටැංකිය එක. අඩි දෙකමාරක දිග අඩි දෙකක් උස ටැංකිය තමයි මෙයා ඉන්නේ. දැනට දාලා ඉන්නේ ටැංකිය තමයි මෙයා. මොකද තව ටිකක් මෙයා ලොකු වෙනකන්. දැනට මෙයා අඟල් 6ක් පාමාරක් විතර ඉන්නවා. I am going to go to the house. ඒ වගේම ශරීරයේ යට යටිබඩ ඇත්ත සුදු පාටයි. මෙයාල වැඩි හරියක් වාසය කරනවා කියලා කියන්නේ මේ ඇලිගේටර්ලා වැඩි හරියක් ජීවත් වෙනවා කියලා කියන්නේ ටෙක්සෝමා විල ආසිටෝ සහ අතුගංගාවේ අතුගංගා වල තමයි මෙයා වැඩි හරියක් ජීවත් වෙනවා කියලා සඳහන් වෙලා තියෙන්නේ. මංගල කලින් කිව්වා වගේ මෙයාගේ අඩිබඩ සුදු පාටයි. ඒ වගේම මෙයාට මේ නම ලැබුවා කියලා කියන්නේ කිමුලගේ හැරෙසි හිස සහ මෙයාට තියෙන තියුණු දත් නිසා තමයි මෙයාට මේ නම ලැබුණා කියලා කියන්නේ. කිමුලගේ තරම් මෙයාගේ දත් විශාල නොවන හරි තියුණු දත් තමයි මෙයාට පිටලා දෙන්නේ. අන්නේ හේතු දෙක මත තමයි මෙයාට මේ ඇලිගේටර් ගා කියන නම ලැබුණා කියලා කියන්නේ. බලන්න පේන ඇති ලාවට වගේ මෙයාගේ කටේ දත්. ඒ වගේම මෙයාගේ ඒ ශරීරයේ පාට ගැන කිව්වොත් එහෙම මෙයාගේ දුබුරු පාඩක් තියෙනවා. ලාවට අලු පාඩක් තියෙනවා. කළු පුල්ලි තියෙනවා. ඒ වගේම සුදු පාට තියෙනවා මෙයාගේ ඇඟේ. ඒ පාට වලින් තමයි මෙයා සමන්නේ දෙලා තියෙන්නේ. ඔයාලට බලා ගන්න පුළුවන්. දැන් මේ පාට තැංගගෙන කිව්වොත් එහෙම පොඩි ෆිල්ටර් එකක් සහ ඔක්සිජන් බටයක් තියෙන්නේ. අපි ඉස්සරහට මේ ටැංකිය හදනවා මෙයාට ගැලපෙන විදිහට චාම් විදිහට තමයි හදන්නේ. මොකද කිව්වොත් එහෙම මෙයාලට වැඩි ඩිසයින් දාලා ටැංකිය හදුවොත් එහෙම කැතයි. ලස්සන ලයිට් එකක් දාලා චාම් විදිහට ටැංකිය හදුවාම ලස්සනට මාළුවා පේනවා. ඒ විදිහට තමයි ටැංකිය හදන්න හිතාගෙන ඉන්නේ. මෙයාට කන්න දෙන්නේ සාලෙව පොඩි කෑලි වලට කපලා තමයි කන්න දෙන්නේ. අපේ විදිහනම් මෙයා හරි කැමති සාලෙව කන්න. මේ වීඩියෝ එක ඉස්සරහට අපි ෆීඩින් වීඩියෝ එකක් කරන්නම්. ඔයාලා මේ වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න. ඒ වගේම මෙයාලට තව දෙන කෑම ගැනීම ඕගොල්ලෝ දන්නවනම්
තව කෑ විශේෂ මොනවද තියෙනවා නම් අපිට කමෙන්ට් එකක් දාන්න. ඒ මොනවද කියලා. ඒ වගේම මෙයාට හැදෙන ලෙඩ ඒවට තියෙන බෙහෙත් ගැන එහෙම දන්නවනම් අපිට කමෙන්ට් එකක් දාලා කියන්න ඒ මොනවද කියලා. නම් බඩේ ඉන්න වගේ ඉන්නේ අපි මෙයාට කන්න දෙන්නේ දවසට වේල් දෙකයි. ඒ දෙන ගේල් එක හොඳට දෙනවා. මොකද මෙයාගේ කෑම එහෙම අඩු වුණොත් එහෙම මෙයාගේ පිටිපස්ස සහ කට ඇද වෙනවා. පිටිපස්ස ඇද වෙනවා වරල පිටිපස්ස වරල ඇද වෙනවා. මොකද අපි දැන් මේ පෙන්වන්න යන්නේ මාළුවගේ ෆීඩින් පාට් එක. අපි මාළුවට සාරය කපලා දානවා. පොඩි කෑලි තමයි දාන්නේ. එයා තාම අදට හුරු නෑ. අතෙන් කෑම දුන්නාම ළඟට එනවා. ඒ වුණාට කෑම ගන්නෙ නෑ. අපිටත් බය. මොකද හදිසි දතක් කොට දෙන තේම කියන්න බෑ. මාල්ලින් අතේ තියන් හිටින්න කන්නේ නෑ වගේ අපිට පේන්නේ. අපි බලමු මේ ටික අත්හැරලා මෙයා මල් කනවනේ කියලා. ආකේවා පොඩි මාළුවෙක් කහවන්න ඉවරයි. මට පේන දේ ආවද අපලා කනවා. ක්‍රීම් ප්‍රශ්නයන්නේ මාළු කැලරිකා ලොකු වැඩි වගේ. මමාරලා ආය කනවා අහුලන්නේ වගේ. වලට පෙන මෑ කඩයට ගුදුරක් වේගල් තියෙනවා. සුදුපාට ඒ කෑල්ල ලොකු වෙනවා. මේ පෙලිකන්ලගේ වගේ. ඒ හින්දා ඒ ලොකු සාමාන්‍ය ලොකු මාළු කෑල්ල කා ගන්න පුළුවන්. හිය කර ගන්න නැතුව කිසිම ප්‍රශ්නයක් නැහැ. අපි මෙයාව දිගටම මේ ඩැංගි තියන්න බලාපොරොත්තුවක් නෑ. මාස දෙකක් විතර මේ ඩැංගිය තියලා අපේ ලොකු ඩැංගියක් තියෙනවා. ඒකට දාන්න ඕනි. ඒ ඩැංගියත් ඔයාලට ඉස්සරහට අරන් එන්නම්. ඔයාලට පෙන්නන්නම් ඒක ඉන්නේ කවුද මොකුන්ද කියලා. ඒ ඩැංගියට මෙයාව මාරු කරන්න ඕනි. ෂුවර් නෑ ඒ ටැංකිය ඉඳීද මෙයා මොනවා කරයිද ඒකින්න මාළුන්ට ඇටැක් කරයි කියලා ෂුවර් නෑ. අපි දාලම් බලන්න ඕනේ. මේ වීඩියෝත් ඔයාලට අරන්